පෞද්ගලික උපකාරක පන්ති නිසා දරුවන් දහම් පාසල මගහැරීම නිසා අශීලාචාර සමාජයක් බිහි වෙලා දරුවන්ට ඉඩකඩම් දේපල හඳුන්වා දෙනවා වගේ ඔවුන්ගේ ඔළුව සහ පපුවත් හැදිය යුතුයි යැයි නාගොඩ ජයවර්ධනාරාමාධිකාරී පූජ්‍ය දොඩංගොඩ විදුරඥාන හිමියන් ප්‍රකාශ කරනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ පසුගියදා කළුතර ලැගුම් හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටි මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියක් වන තිහාරා නිර්මාණි නිශ්ශංක සිල්වා දැරියගේ අවසන් කටයුතු සිදු කරන අවමංගල්‍ය උත්සවයේ විශේෂ අනුශාසනාවක් කරමින් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා. දැන් සමාජයේ දරුවන් දුරකථන නිසා විවිධ වැරදි වලට යොමු වෙලා මරණය පොදු දෙයක් වුණත් මේ මරණය පිළිබඳ රටම පමණක් නෙවෙයි ලෝකෙම කතා වෙනවා. සමස්ත මුළු මහත් සමාජයටම වැදගත් පණිවිඩයක් ගෙන දෙනවා. එහෙම තමයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඇයගේ මව සිය එකම දියණියගේ අකල් වියෝව දරාගත නොහැකිව ඉකි මිදමින් කඳුළු සලමින් මෙසේ ප්‍රකාශ කළ තිබුණා. මගේ රත්තරන් දරුවා නීතිඥවරියක් වෙන්න හරි ආසාවෙන් හිටියේ. මේ මරණය අපට හිතා ගන්නවත් අදහ ගන්නවත් බෑ. මුලින්ම කෝල් එක ගන්නකොට අම්මේ මම දන්සලේ කිව්වා. ඊට පස්සේ ෆෝන් එක ඕෆ් කරලා ලෝය කෙනෙක් වෙන්න හීන දැක්ක මගේ දුවට මොකද මේ වුනේ? අනේ රත්තරන් දුවේ, සංසාරයේ නිවන් දකින්න තුරු අප අතරම ඉපදෙන්න. මේ වගේ අකල් මරණයකට නම් ගොදුරු වෙන්න එපා දුවේ. යනුවෙන් ඇය කඳුළු සලමින් හඬා වැටමින් සිය දියණියගේ අවසන් මොහොතේ රැඳී සිටියා. ආගමික වතාවත් වලින් අනතුරුව ඇදහැළුණු වර්ෂාවද නොතකා පැමිණ සිටි පිරිස් ඇයගේ දේහය රැගත් අවමංගල පෙරහැරට එක්ව නාගොඩ ඇටවිල පොදු සුසාන භූමියට ගමන් කළා. නාගොඩ ඇටවිල පොදු සුසාන භූමියේදී දහස් ගණනකගේ සෝසුසුම් මැද දේහය භූමදාන කළා. අපේ චැනල් එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.